අපි ඇවිල්ලා ඉන්නේ ජාත්‍යන්තර අල්ලස්සා දූෂණ කොමිෂන් විරෝධී දිනයද. හැබැයි ලංකාවේ මෙහෙම දෙයක් තියෙනවද කියලාවත් දැනෙන්න දවසක් කියලා හිතනවා මම. මොකද මෙහෙම දෙයක් නැහැ ලංකාවේ. මොකද ඊයේ පෙරේද මම දැක්කා මේ දැන් සතියකට එකමාරකට උඩදී පාර්ලිමේන්තුවේ මගේ නම කියනවා රෝහිතයා. රෝහිතට කියන්න ඕනේ රෝහිත උඹට කෝටි ගාණක වංචා දූෂණයක් තිබිලා මේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ මොකද කරේ? ඈ ඊට පස්සේ ඒක රිදොස්කොට නිදහස් කළා. ඊට පස්සේ වරාය ඇමතිත් වෙනවා. ඉතින් මේ වගේ හොරු මේ වගේ අපි හැම හොරු නෙමෙයි. හරි අපිට මේ වගේ හොරකම් තියනා නම් ඇවිල්ලා පෙන්වන්න කියන්නේ. හරි අපි හැම හොරු නෙමෙයි. උඹලා වගේ කාලකණ්ණි හොරු නෙමෙයි. අපි මේ අල්ලස්සා දූෂණ කොමිසම තියන්නේ උඹලව රකින්න. මේ කාලකණ්ණි දේශපාලඥයෝ රකින්න. ඉතින් අපි ඒකට ආවේ මෙතනට කියන්න මේ අහගන්න මෙහෙම දෙයක් ලංකාවේ තියෙනවා. මිනිස්සුන්ට පෙන්වන්න මෙහෙම දෙයක්ත් තියෙනවා ලංකාවේ. මේක ක්‍රියාත්මක වුණේ නැති වුණාට මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ කොමිසම් සභාව සුවාදීන නම් මේ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුවේ 225ක්ම නැතුව ඇති මන් නම් හිතන්නේ. හරි 225නේ 226ක්ම නැතුව ඇති. මොකද මේක සුවාදීන නම් මොකද ඔය හැම එකකටම අල්ලස්සා දූෂණ නඩු තියලා. ඉතින් මේ අරගලේ අපි කරෙත් මෙන්න මෙව හැම දෙයකට හොරා කාපු සල්ලි දියන් අපේ මූලික සටන් පාඩයක් උනේ හොරා කාපු සල්ලි දියන්. ඒකට මූලික වග කියන්නේ මේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව. හැබැයි මේ වෙනකොට ඒකවත් හරියට අපිට කරලා දෙන්නේ නැහැ. මුන් සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කරා. දැන් විකුරන්න හදනවා මේ ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් එකයි මේ ටෙලිකොම් එකයි. අපි මේ කියන්න ඕනේ මේ විදුලි බල බණ්ඩලේ මේ අපි මේ කියන්නේ මේ විකුණන එකට අපි මේ සම්පූර්ණයෙන් විරෝධ වෙලා කතා කරනවා කියලා හිතන්න එපා. උඹලා දැන් මේ විකුණන්න හදන්නේ ඩොලර් ගේන්නනේ. ඩොලර් ගේන්න වෙන වැඩ පිළිවෙලක් හදනවා. විකුණන්න උවමනාවක් නැහැ. මොකද මේ රටේ සම්පත් අයිති මේ රටේ ජනතාවට. මොකද මේ sannivedanaye වික්කගමම්ම අපි sannivedanaye වික්කගමම්ම වෙන්නේ මොකද? අපි හැමෝගෙම දත්ත පිටරට යනවා. අපිව ඒ කියන්නේ ওই ගන්න රටෙන් අපිව පාලනය කරන්න හරිම ලේසි වෙනවා. ඉතින් මෙව තේරුම් ගන්න ඕනේ අපේ රටේ ජනතාව හැටියට. ඉතින් ලාභ ලබන ආයතන විකුණන එක සම්පූර්ණයෙන් වැරදි. ඒක ඒ කියන්නේ විකුණන්නත් ක්‍රමවේදයක් තියෙනවා. විකුණන එක නෙමෙයි මේ වෙලාවේ අපි කරන්න ඕනේ ප්‍රතිව්‍යුහගත කරලා කොස් කටින්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ වියදම් කපා හරලා පුළුවන් තරම් මේක මේ ලාභ මේ කියන්නේ අපිට තවත් ලාභ වැඩි කරගන්න විදිය වැඩ පිළිවෙලක් හදනවා මිසක් මේක මේ විකුණලා මේකෙන් අරගෙන ඩොලර් අරගෙන මේ රටේ තියෙන අර්බුදය විසඳීමක් නෙමෙයි. ඉතින් අපි දිගින් දිගටම අරගල කරනවා. දැන් අපිට කතාවක් ආරංචි වෙනවා අද ගෝල් ෆේස් එන්න. අද දවසේ මම හිතන්නේ 12 න්ියුස් වලටයි අද දවසේ ගෝල් ෆේස් එන්න ආවොත් ওই වටේ තියෙන ගෝල් ෆේස් වටේ තියෙන කඩ කට්ටියට මේ පොලිසියෙන් ඇවිල්ලා යාලා උසි ගන්නවලු අපිට ගහන්න කියලා තියනවලු. හරි අපි නම් එව්වට බය නැහැ. බය නම් අපි මේවට එන්නෙත් නැහැ. ඉතින් එහෙනම් අපි කියනවා මේ අපි එනවා ගෝල් ෆේස්. අද ගෝල් ෆේස් එනවා. අපි ඇවිල්ලා අපි ගුඩ් ගහන්න ඔයාලගේ මැරයෝ දාලා අපිට නම් වෙඩි දාලා මැයි නමේ ගහලා මොකක්ද උනේ කියලා දන්නවනේ. ආයෙපාරක් අපිට වාගේ මැරයෝ දාලා ගහන්න අපි බය නැහැ. අපි එනවා අනිවාර්යෙන්. ඇවිල්ලා මේ අරගලේ අපි දිගින් දිගටම කරගෙන යනවා. මොකද මේ ක්‍රමවේදය වෙනස් කරනකම් අරගලේ නතර වෙන්නේ නැහැ.